අපේ රට විතරක් නෙවෙයි මුළු ලෝකෙම හුදකලා වෙලා අසරණ වෙලා කර කියාගත් දෙයක් නොමැතිව ව්‍යාකූර වෙලා ඉන්න ශෝකජනක අවස්ථාවක් මේ මේ වෙලාවේ අපේ හැසිරීම විතරක් නෙවෙයි සමාජයේ පොදු හැසිරීම එකිනෙකා හිතන විදිහත් අනුසාරයි මේ ඇති වෙලා තියෙන අලුත් සමාජ පර්යාය සමාජ වෙනස සමාජ ලෝකය තේරුම් ගන්න පුළුවන් හොඳ එළඹුමක් තියෙනවා සංස්කෘතික මානව විද්‍යාවට සංස්කෘතික මානව විද්‍යාව මේ වාගේ අවස්ථා ගැන විග්‍රහ කරනකොට සිහිපත් කරන එක අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා ඊ.බී. ටයිලර් කියන මානව විද්‍යාවට ඔහුගේ ප්‍රාථමික සංස්කෘතිය ප්‍රිමිටිව් කල්චර් කියන පොතින් එයා කියනවා මේ අභිචාර කියන්නේ ව්‍යාජ විද්‍යාවක් ව්‍යාජ මතුපිටින් බොරුවට පේන්න පිටපත ඇතුළේ ගමුරක් නැ ව්‍යාජ විද්‍යාවක් නමුත් අපි මේ වෙලාවේ අපේ හිතන තියෙන ප්‍රධාන සිතුවිලි භාවයන් තුනක් මේ භයානක தත්ත්වය එකක් තමයි අපිට බියක් තියෙන අනේ මටත් මේ ලෙඩේ ඇති වෙයිද කියන බිය ඊළඟට අපේ හිතේ තියෙන අවිනිශ්චිතතාවය මේක කවදා ඉවර වෙයිද ඊළඟට අපේ හිතේ තියෙනවා පුදුම විදිහට අපි කල්පනා කර දුකයි අපි අනේ අපි හිතපු විදිහට අපිට යන්න බෑනේ ගමන් යන්න බෑනේ මොකද්ද මේ කරදර දුකක් කියලා ඒකට බිය තියෙනවා අවිනිශ්චිතතාවය තියෙනවා දුක තියෙනවා මේ තුනම නැති කර ගැනීම සඳහා අද මිනිස්සු යොමු වෙලා තියෙනවා තමා ඉගෙනගත්ත තමා ආභාෂයේ ලැබුණු විද්‍යාත්මක විදි ක්‍රම වලින් බැරි වෙලා තියෙනවා මිනිස්සුන්ට මේ තුන නැති කරගන්න බැරි වෙයි එහෙම පුළුවන් වුණා නම් ඇමරිකාවේ ලක්ෂ ගණන් මැරෙන්නේ නැහැ ජපානයේ මෙච්චර මේ විවසනය නැති වෙන්නේ නැහැ විද්‍යාත්මක විදි ක්‍රමයට බැරි වෙච්ච මේ සාහනයක් සොයාගෙන යෑමට මිනිස්සු අද පෙළඹිලා තියෙන ආගමික වත්පිළිවෙත් සහ පුදපුව එහෙමනම් අභිචාර කියලා හඳුන්වන මේ වත්පිළිවෙත ව්‍යාජ විද්‍යාවක් කියලා ටයිලර් කියනවා ටයිලර් ව්‍යාජ විද්‍යාවක් කියලා කියන්නේ ඒවා කරන මිනිස්සු විද්‍යාත්මක දැනුමින් පොහොසත් නැති හුදු විශ්වාස මත වැඩ කරන මිනිස්සු නිසයි නමුත් ෆ්‍රේසර් කියන මානව විද්‍යාඥයා කියලා නෑ එහෙම වෙන්න බෑ මැනිනෝස්කි කියන මානව විද්‍යාඥයා ඔහු අධ්‍යයනය කරපු දීවර ජනතාව මාළු අල්ලන කොට මුහුදේදී ඇති වෙන ඡණ්ඩ කුණාටු වලට මූණ දීලා ඒ වගේ ජය අරගෙන ගොඩ එනකොට ඒගොල්ලෝ විශ්වාස කරනවා අපි මේ අම්මිසු ගුරුකමක් කළා අපි අදහපු කෙනෙක් ගැන හිතලා තමයි අපි මේක ගොඩ ආවේ කියලා. එතකොට ඒ අනුසාරයෙන් අපිට පේනවා කෙනෙකුගේ ඥානයවත් දැනුවවත් නෙමෙයි අවසානයේ අපි ලබන සතුට කන්ටෙන්මන්ට් අපි ලබන සැනසෙල්ල තමයි අවසාන ඵලය වෙන්න ඕන අපි කරන රිචුවල් එක චාරිත්‍රය. එතකොට එහෙමනම් අභිචාර ව්‍යාජ විද්‍යාවක් කියලා ටයිලර් අඳුනගත්තේ නැහැ. අභිචාර තුලින් මිනිසා ලබන්නා වූ සන්තෘෂ්ටි. මේ දියුණු ලෝකී චීනය අද බලවත ඇමරිකාව ජපානය කොරියාව සිංගප්පූරු ප්‍රධාන හැම රටක්ම කොරෝනාවට පෙරදුනා කොරෝනා පාලනය කරන්න අති විශාල බෙහෙසක් ධර්මයේ සිටිනවා. ඔය හැම රටක්ම විද්‍යාත්මක විධික්‍රමයේ දියුණු රට. ඔවුන්ට බැරි වුණා ඔවුන්ගේ සිත් සනසගන්න. ඒ සිත්වලට සහනයක් ලබා ගන්න අර අපි ඉස්සෙල්ලා කිව්ව දුක අවිනිශ්චිතතාවයේ බය නැති කරගන්න මේ විධික්‍රමවල. අද වුණත් ඒ ආගමික අභිචාරවලට හැරෙනවා. ඒක දෙවියන් වහන්සේ වෙන්න පුළුවන් පල්ලිය වෙන්න පුළුවන් අපි රෝදි පූජා කරනවා වගේ වෙන්න පුළුවන් නමුත් ප්‍රශ්නේ තියන්නේ කරන ක්‍රමවේදේ නෙවෙයි අභිචාරව ව්‍යාජ විද්‍යාවක් නම් මෙබඳු විවසනයන් හිදී අපිට සහනයක් ලබා ගන්න පුළුවන් වේද අපි සහනයක් ලබාගෙන තියෙනවා අපි සන්තුෂ්ටියක් ලබාගෙන තියෙනවා ඒක හුදු මනෝරංජිත දෙයක් විය හැකියි නමුත් මේ මනෝරංජිත දේ ඇති කිරීමට අපිට අපි අදහන ඒ පිළිගන්නා වූ පිරිවැත් තුලින් යම් ශක්තියක් ජීවයක් ලැබිලා තියෙනවා එහෙමනම් මම අවධානයට යොමු කරන්නේ ටයිලර්ගේ මතය විවේචනය කරලා ජේම්ස් ෆ්‍රේසර් කියන මානව විද්‍යාඥයා ඔහුගේ ගෝල්ඩන් බෝ කියන පොතෙන් ස්වර්ණ ශාකයෙන් කියනවා මේ අභිචාර වලට එහෙම කියන්න බෑ අභිචාර දිනු වෙලා ආගම් බවට පත් වෙලා අවසානයේ ඒක තමයි අද විද්‍යාව කියලා ඔය වැළඳගන්න ඇති එහෙමනම් අද අපි නතර වෙලා තියෙන විද්‍යාව විද්‍යාවට හැම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන්ද බැරිද කියන එක ගැන දෙවතාවක් හිතනද ටයිලර්ලාගේ ෆ්‍රේසර්ලාගේ මතවාද අපිට ආධාර කරගන්න පුළුවන් නේද